රටපුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මාස 14 වන සඳුදා අරියම 4 තෙක් දීර්ඝ කර තිබෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව එළඹෙන ජූනි මාස 7 වනදා අරියම 4ට ඉවත් කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා එදිනට අවසන් නොවන අතර තවත් දින 7ක කාලයක් අදාළ සංචරණ සීමා මුළු දිවයිනම ආවරණය වන පරිදි බලපැවැත්වෙන අතර අදාළ සංචරණ සීමා ජූනි මාස 14 වනදා අරියම 4 තෙක් බලපැවැත්වෙන මේ වන විට රට තුල පවත්වාගෙන යනු ලබන සංචරණ සීමාවන් එළඹෙන 7 වන සඳුදා දින උදෑසන 4ට ඉවත් නොකොට එය 14 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් කටයුතු කරලා තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය හමු වේ වුවද රටේ ආර්ථිකයේ බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. ඒ පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී මේ කාලය තුල බොතුමන්ලාගේ සක්‍රීය දායකත්වයේ ඉතාමත්ම වැදගත් රටම වහලා තියෙන නිසා අත්‍යවශ්‍ය බඩු බෙදා හැරීම ඒකම ඉලවලු වගේ දේවල් ලබාගෙන ඒවා බෙදා හැරීම ඉතාමත්ම වැදගත් වෙනවා වහනකොටම පැහැදිලිවම කිව්වා යම් යම් කොටස් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා කෘෂි කර්මාන්තයට අදාළ දේවල් සිද්ධ වෙන්න ඕන කර්මාන්ත ශාලා ක්‍රියාත්මකව තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපිට විශාල ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙයි. පසුගිය දවස්වල කිව්වා මේ ඉලවලු අපි ගන්නවා. දැන් ඊට පස්සේ සමහර පැතිවල කිව්වා පළතුරු, කෙසෙල්, පැපුල් මේවා තියෙනවා කියලා. අපි ඒවත් ගන්න කියලා කිව්වා ගොවියාගේ ආර්ථිකයත් ඉදිරියට යන්න ඕන. හන්ද එහෙම නැත්නම් ඒක කඩාවැටුණොත් ඒගොල්ලන්ට විශාල පාඩුවක් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.